ලැබෙනවට අපේ රටේ වෙනම ආකාරයට සැලකුම් ලැබුණත් පළමු හාදුව කියන්නේ බොහෝ රටවල නව යෝන් වියේ චාරිත්‍රය. ඒ පළමු හාදුවම ජපානයේ මේ විදිහ ලොකු ප්‍රශ්නයක් වෙලා කියලා වාර්තා වෙනවා. ඒකට හේතුව තමයි මේ විදිහ වයස අවුරුදු 15-18 අතර පිරිමිලවුන් 5 දෙනෙක්ගෙන් 4 දෙනෙකුම තවමත් එම සංදිස්ථානයේ ළඟා නොවීම නිසා. මේ කාරණාව හෙළිවලා දෙන්නේ ජපාන උසස් පාසල් සිසුන් පිළිබඳව නව සමීක්ෂණයකින්. වර්තමාන නව යෝන් වියේ ගැහැණු ළමයින් සඳහාත් එහි අගේ ලොකුවට වෙනසක් නැහැ කියලා තමයි ජපාන බලධාරීන් කියලා තියෙන්නේ. ඒ අනුව උසස් පාසල් ගැහැණු ළමයින් 4 දෙනෙකුගෙන් එකයිකට පමණ යෝන්ගේ පළමු හාදුව ලැබලා තියෙන්නේ. මේ විදිහට ජපානයේ නව යෝන් වියේ අයගෙන් ඔවුන්ගේ ලිංගික පුරුදු ගැන විමසීමට පටන් ගන්න තියෙන්නේ 1974 දී. එදා ඉඳන් වාර්තා වූ අඩමු පළමු හාදයේ සංඛ්‍යා දත්ත ලැබලා තින්නේ 2024 දී කියලා ජපාන බලධාරීන් පවසලා තියෙනවා. ලෝකයේ අඩමු උපත් අනුපාතිකයක් ඇති රටක් වෙන ජපානයේ මේ විදිහට අවුරුදු 18ක් වෙනත් පළමු හාද ලැබිලා නැහැ කියන කාරණාව බලධාරීන් කනස්සල්ලට පත් කළා කියලා විදෙස් වාර්තා ප්‍රකාශ කරන්නේ. ලිංගික අධ්‍යාපන සඳහා වූ ජපාන් සංගමය විසින් කරන ලද මේ අධ්‍යයන සඳහා කනිෂ්ඨ උසස් පාසල් සහ විශ්වවිද්‍යාල සිසු 12,562 දෙනෙක්ගෙන් ප්‍රශ්න කරලා තියෙනවා. එහිදී ඔවුන් සිප ගැනීමේ සිට ලිංගික සංසර්ගය දක්වා සෑම ලිංගික ක්‍රියාවක් ගැන විමසලා තියෙනවා. මේ සමීක්ෂණය සෑම වසර 6කට වරක් සිදු කරන අතර 2005 වසරේ සිට පළමු සිප ගැනීම වල පහත වැටීමක් වාර්තා වෙනවා කියලා තමයි ජපානයේ වාර්තා කරන්නේ. නමුත් මේ වසරේ වාර්තාවට අනුව අඩුවීමක් දක්න ලැබුණු එකම දේ සිප ගැනීම විතරක්ම නෙවෙයි. සමහර විට පුදුමිල කරුණක් වගේ පෙන්වනත් ලිංගික සංසර්ගයේ යෙදෙන ජපාන් තරුණයින්ගේ සංඛ්‍යාවේ අඩුවීමක්ද මේ සමීක්ෂණය මගින් හෙළිවලා තියෙනවා. මේ අධ්‍යයනට අනුව තමන් ලිංගිකව එක්වන බව කියන උසස් පාසල් පිරි ළමුන්ගේ අනුපාතය 2017 සිට 112 දක්වා 1.35කින් පහත වැටලා කියලා ඔවුන් වාර්තා කරනවා. උසස් පාසල් ගැහැණු ළමුන් සඳහා එය 114.8 දක්වා 1.53කින් අඩු වෙලාලු. කොවිඩ් ප්‍රසංගත බලපෑම මේ පහත වැටීමට හේතුවක් කියලා ජපාන විශේෂඥයින් ප්‍රකාශ කරලා තියෙනවා.